වස්තුවක් නිශ්ලය කියලා කියන්න පුලන් ඔන්න ඔයා ආකාරයට බල සමතුලිත්තාාව තියෙනුවන්. පේරවනි මෙයා කොහි පැත්තරනෝ චල්ලෙ උන්නෑ. ඉහලට හෝ පහලට කොයි පැත්තරවා චල්ලෙවු අනු මේ දුන්න නැබදේ දුන්න ම ස්කන්දේ ඉහලට හෝ පහලට චල්ලෙ උන්න ඇත්තා අපිට කියල පුලන් මෙයා සම තුලිත්තායි කියලා. අපි නමෙන්ම තේරෙනවා සමතුලිත් අයි කියලා. ඊට පස්සෙ බුතේ මෙන්න මේකතාව වැදගත්. බල දෙකක් යටතේ වස්තුක් සමතුලිත වෙනවාන. මොනවද වෙන්න ඕනේ අ්‍යතාව තෙරණපුතේ බල දෙකක් යටතේ වස්තුව සමතුලිත වෙන්න නම් මොකදද වෙන්න ඕනි අවශ්‍යතාව කියලා තයි අපි දැනගන්න ඕනි. හරි අපි ලියාගමු පුතේ අනුමාතෘකාව ලියන්න බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාව ලියන්තේ ලියන්න බල දෙකක් යටටතේ වස්තුවක සමතුලිතතාව. තම වැදගත් දැන්තව පාඩම් පටන්ගන්න මුොදේ ඇත්තරු හරි හොඳට හොඳට අහගන්න මිතරි නිහන් බල දෙකක්ක යටතේ වස්තෝක සමතුළිත්තාක් වස්තෝක සමතුලිතාව එන බල දෙකක්ක යටටේ බලයන් දෙකක් ඇයටතේ වස්තුුවක සමතු ලිත්තාව කොහොමද වෙන්න කෙර තයි ඉතා කරන්නයන්. හරි මේක වෙන්න කොහොමදූතිේ. බල දෙකක් ඇයටතේ වස්තුව සමතු ලිත වෙන්නේ කොහොමද. අපි කැන බලාවෙන්න මේ ආකාරයට. හරි බල දෙකක් ඇටතේ වස්තුව සමතුලි අයිලා හොඳට බලන්නේ. බල දෙකක් ඇයටතේ වස්තුව සමතුලිත වෙනවාන මෙන්න මේ අවශ්‍යතාව ඒෙ දෙන්න ඕනි. හරි මං පොඩ්ඩක් කියන්න. මෙ මේවාගේ බල දෙකක් ඇඩතේ වස්තුවක් එල්ලලා තියෙන. හොඳට තේරුම් ගන්න මේ කතාපුදේ. ඔයා ලනුවකින් මොකක්කරී ගෙඩියක් වගේක් එල්ලලා තිෙනවා. හරි ලනුවකින් මක්හරි ගෙඩියක් වගේ දෙයක් එල්ලලා තියෙනවා නං මොකක් දක තේර ක්‍රියාත්ම කල බල මෙහෙම වස්තුවක් මෙල මේයාකරය වස්තුවක් තන්තෝකි එල්ලලා තියෙනවා. මෙ තන්තුෝක එල්ලලා තිෙන මෙන්න මේයාකරය වස්තුවා. ඒක ක්‍රියාත්මක වන බලමනවාද. ක්‍රියාත්මක වෙන බල මට පොඩ්ඩක් කියට මෙන්න මේවාගේ තන්තුගේ මේආකාරය වස්තුවක් එල්ලලා තියෙනවන ඒකේ ක්‍රියාත්මක වන බල අපිට කියල පුලා මෙන්න මේ වගේ මෙයාගේ හරි මැදිී පල්ලි හට ක්‍රියාත්මක නොමොකද බර කියල දෙයක් හැම තිස්සම සිරස්ව පල්ලි හට තමයි මොකද පති බර ක්‍රියාත්මක වෙන්නේ ඕනෑම වස්තුවක සිරස්ව පල්ලි හාට ක්‍රියාත්මකලෙනවා මොකක්දබති බර කියනදේ ඒමද ඕනෑ මොස්තුක සිරස්සව පල්ලහරවා බර ක්‍රියත්මගින් ඒල මුතේ ොක් කර එක අතහර පහම පල්ලහට පල්ලහ පල්ලහරනෑ වැටල්ලි උුට යනවාද. බරපකාක්කරරි ස්කන්යක් තියෙන දෙයක් චටි හරි බරක් තියන එක අතහර පව හටර් වැටල්ලි පල්ලෙහට වැටනෙ කියට දකන තිය ඕනේ චුටි හරි දෙයක් අතහර පාව වැටල්ලෙක හට පුතිේ පල්ල හට ඒකට හේතුව ඒක ක්‍රියාත්මක වෙන්න මොකක්ද මුතේ බාර කියලදේ ඒක ක්‍රියාත්මක එන්න බාර හරි මං බර ලුරු කරන්න ඩ්ල කියලා මෙන්න මේ බර ඩ්ල කියර ලකරු කරන්නකපුතේ මේක පල්ලි හට තිරවා සිරහස පල්ලි හට තිරමකදපුතේ බාර කියන දෙයක් ඒක වන්න අගුරු කර මොකක් කියලාමුතේ ඩබ්ලෝ කියන ලකුළු කර. හරි බර කියෙන දයක් තිෙන ඒ ලකුළු කරම කද තේ ඩ්ල කියලා ඒ වගේම මේක පල්ලෙ හට ක්‍රියාත්මක වෙද්දි මෙම තන්තුව ඇදෙනවා මේ ලනුව ඇදේවලේ දන්න අපි වක්හර එක දල් ික ස්තර අදිද්දි හරි ඇදෙනවන තන්තුමක දෙලා ඇතිෙනවා. ඇදෙනකොට තන්තුවල වගේ හොඳට අහගන්න තන්තුල්ල වගේ ක්‍රියත්මක ට බලයන්ට අපි කියෙන මනවද ලනුවන ක්‍රියත්මකට බලයන්න ඇදෙෙනකොට ක්‍රියාත්මකල බලයාන්න්න කියමක් කියලපතිමොක දෙන්නේ. ආතතිය කියලා. මංඒ එක ටී කියර ලකටු කරන්න ටී කියන්නේ ආතතිය මාන්ඩල කියර ලකටු කරා බර. වගේ අනිිපත්තර කග්‍රියාත්ම කෙනවමකදමුතේ ආතතිය කියල එක. බරයි ආතතියයි තියෙනවා. ඒ දෙන්න මොකද වෙන්න ඕනෙ පුතේ සමතුලිතයිලඟ උන් දෙන්නා එකනකට සමානවෙන්න ඕනි. බර සහ ආතතිය සම්මතුලිත අවස්ථාවේ එකනෙකට සමානවිය යුත්තුයි. තෙරවා කතාව. බරයි ආතතියයි මෙයා සමතුලිතයිනා මොක දෙන්නේ මෙයා පල්ි හට යන්න හතන බර නිසා. ආතය නිසා ඉහැලට යන්න හදනවා සමතුලිත විට මොකදවෙන්න ඔොනිමුති බේ බර සමානයි ආතතියට මොකදවෙන්නේ බර කියනෙක් කර සමානයි ලියාගමුති සමතුලිත අවස්ථාවති බර සමානයි ආතති දෙඩල සමානයිට කියලා ලියාගන්න පුළුව හරි අපි ලියගම නික් ලයාගන්න ලියහර ලියා ලියාග. බර සමානයි ආතතිය කියලා තෙනොමුතිේ ඔන්න ඔහොම බලයන් ක්‍රියාත්මක ෙනනොයි බලරූප සටහන් අඳන්න කියලෝ ඉබාගෙට විෂම ඕෝලිවල් ලෝට හරි බර සමානයි ආතතිය කියලා අඳන්න පුළොබති අපි මෙහෙම දෙයක් තාව එකක් අඳන්නම මේසයක් කුඩ මෙ මේසයක් කඩ පුතේ මේසයක් උඩ තියෙනවා නොක්හරි පෙට්ටියක් වො එකක් මෙන්න මෙහ මේසයක් තිෙනවා මේ මේසේ උඩ තියෙන පෙට්ටියක් වොගේ දෙයක් පෙට්ටියක් වගේ දෙයක් තියෙද්දී ඒක ක්‍රියාත්ම කෙන බල මේසයක් මෙහෙම තිේරවා මෙ මේසුට පෙට්ටියඇත්තිවා පෙට්ටේ තියෙනකොට මොක්ෂේ තියෙනකොට ක්‍රියත්ම කෙන බල මො නාද මේ මොක්ෂේක තියෙද ක්‍රාත්මකෙන බල අපි දන්නවා මේකේ බර ක්‍රියාත්මකෙනවා සිරස්ස පල්ලිහන් හැම තිස්සම බරවෙලිම කදපති සිරස්ස පල්ලි හට ක්‍රියාත්මක කෙල බර එවනට මේ විශේෂ බලයක් ක්‍රියාත්මකෙන අමුතිේ ඉහ ලට ඇමකක්ද බර සිරස්ව පල්ිහට ඒක වෙලස් එන්න හැමතිස්සම මේක බරඩ සිරස්ව පල්ලි හට ලිුණ හම ස්වෙන්න සිරසබල්ලහට එවුණනාටක අනිත් පඇත්ල අබිලම්ම ප්‍රදික්‍රියාව මෙන්න මේ වගේර දෙයක්කරවා අබි ලම් ප්‍රදික්‍රියාව ක්‍රියාත්ම කෙනවා මෙන්න මෙහෙම මේ මේ පුෂ්ටය ගැටෙනවානි හොඳට හගන් මේ කතාමුදේ හැම තිස්සම මෙ මේසයකට මේ පෙට්ටිය ගැටුලා ගැටනකොට මේ මේසේට ලම්භකවක්‍රියාත්මකෙනවා අබිලම්ම ප්‍රදික්‍රාව කියලා බලය අපි අතතියලවා අතයර තදකරගෙන හිතල අපේ අත තල්ෙ හාට තද කරදදි අත මගින් පල්ෙ හාට බලයක් ඇතිව නබපුදේ ඒකෙන් අනිත් පඇත්ත ප්‍රතික්‍රියාවත් තියෙනවා මොක දෙන්න මෙයා අත හෙල්ලෙන් ඇතුව තියෙනවා නම් ොක දෙෙන්නේ. ඒ වස්තුව මගින් ඇති කරනවා අපි ලම්බභ ප්‍රති්‍රියාව ලම්භකව ඉහලට ඒ පොස්්ටේ ගැටෙල දැලි ලම්භකව ඉහලට ඇති කරන මොකද පුදේ අි ම්භ ප්‍රතික්‍රියාව කියල බලයක් තෙරවා කතාව අබි ලම්භ ප්‍රතික්‍රියාව කියලා බලයක් ඒක මල්ලකුණු කරන්න ආ කියලා. ොකදදේ බලය අබිලම්භ ප්‍රදික්‍රියාව තේනු ගන්න මොකක් කියලා කියන්නේට අබිලම්බ ප්‍රදිික්‍රියාව ඒක ලකුරු කරනවාමං ආ කියලා අබිලම් ප්‍රදිික්‍රියාව ආ කියර ලකුරු කර පල්ලි හට දීරවා සිරස පල්ලි හට බර කියලා එකක් ඉහලට ක්‍රියා කරලො මොකද අබිලම් ප්‍රදිික්‍රියාව මඒක ලකු කරන මොකද කැපිටයි ආ කියලා බර සහ අබිළම්බ ප්‍රදිික්‍රියාව කියලා බලයන් දෙකා ක්‍රියාත්ම කියලෝ ඒෙල් ඇතිකිෙල හිතරවා බරයි අබිලම්භ ප්‍රදිික්‍රියාව කියලා බලයන් දෙකක් ක්‍රියා කරනවා. මේක සමතුලි තයිලා සමතුලි තයි නම්මක දෙ වෙන්න ඕනි මේක බර බර සමාන වෙන්න ඕනිමු කෙලෙද පති අබිලම්භ ප්‍රදිික්‍රියාවට සමතුලි තයිලා බර කියනෙක් කියලා සමානයි අබිළම්භ ප්‍රතික්‍රියාව වෙනවා. බර සමානය අබිලම්තිිා බර ඩ් සමානයි අබිලම් ප්‍රදිික්‍රියාව ආර් වෙනවා. බර සමානයි අබිලම් ප්‍රදික්‍රියාව කියල යන්න පුුණා. බර සමානයි අබිළම් ප්‍රතිික්්‍රයාවඩ්ල සමානයි ආර් කියලා ඇතලත් වෙන්නේ. බල මේ බල දෙකක් යටතේ සපතු ලිටයිලා විිශේෂ කරුණක් තිනපුද. මේ ඉහලට තියෙන එක පැත්තට තියෙන බලය අනිි පැත්ත තියෙන බලයට සමාන වුණ දැක්කන දපුදේ අරකේ ඉහලට තිබ ආත තිය මේක පල්ලෙ හැතිම බාර මක තුේසාමානුල දෙවල් රූප සටාන ඉහලට තියනොකද අබිලාම් ප්‍රදිික්්‍රියාව ඇයි පල්ල හට බර ක්‍රාත්මකෙද ඒ ගැට පොෂ්ටේ රි පත්ත ක්‍රියත්ම ක ෙනමකද අබිලම් ප්‍රදිික්්‍රාව කියලා බලයයා හැමත් ස්සම හිමයි මකර පෝෂ්ටයක් මත පස්වවා ගැටලකොට හැම තිස්සම ක්‍රියාත්මක වන්නමකද. අබිලාම්ම ප්‍රදික්ක්‍රියාවක් කියලා බලයක් ක්‍රාත්ම කියෙනක මතර තියගන්න මකර පෝෂ්යක් මත යන්ක්‍රීසි ගැටීම කියලකොට හැම තිස්සම ඉ ලම්බකව ක්‍රයාත්මක ලාමකදද. අබිලම්ම ප්‍රතික්‍රියාව කියලා බලයක් ඒක මතක තියාගන්න උලිවති හරි හැම තිස්සම අබිලම් ප්‍රතික්‍රියාව කියල බලයක්කෙ අරි පැත්තර ක්‍රියාත්මක වෙනවා හරි වැඩේ ලියයාගන්න කියලා හරි නම් කියන්න අිලමු තෙරපුම කියෙන හෙමක් කියෙන අබිලම් ප්‍රතිිත්‍රියා හරි මේක තමයි පුතේ අවශ්‍යතාව බල දෙකක් ඩදේ වස්තුවා සමතුළි තයිනා ඒ බල දෙක් මොකදවෙන්නේ විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වලවා එච්චරයි සැරලම කතාව බල දෙකක් ඇඩදය වස්තුව සමතුළි තයිනා ඒ බල දෙක විශාලත්වය සමානයි දිශාවෙන් මොකද වෙන්නේ ප්‍රතිවිරුද්ධයි කියලා කියන්න පුළුවන් හරි එච්චරයිතයන් ඕක තමයි ශාරංශි වැඩි වෙලාවක් කර මේ පාඩ ඉර කරන්න සූටියලා ලා දැහ පහල කඩිපුර අරගෙන පාඩු ඉවර කරන්න පුළුවන් මේ පාඩවත් හොදයි ඒ වඩ දු්බන හන්න ටිකක්ක හටේ ිල් න්න ල ොකද ොතේ හරේ ොකද දවශ්‍යතාව මෙහෙම ලියයාගන්න වෙනම ලයන්න බල දෙකක් ලයාගන්න බල දෙකක් යටතේ බල දෙකක් යටදේ වස්තුවක් සමතුලිට විට වස්තුක් සමතුලිට විට මොකක් දෙලි බල දෙකක් ඇඩතෙන් වස්තුවක් සමතුලි අයිනම් සමතුලිට විට මොකක් දෙවෙන්නේ මට කියන. බල දෙකයි බල දෙකක් කඩදේ වස්තුව සමතුලිත් අයි. සමතුලිට විට මොකන් දෙන්නේ ඒ බල දෙක මොක දෙන්නේ එම බල දෙක මොක දෙන්නේ බල දෙ මොක දෙන්නේ. විශාලත්වය සමානයි සමතුලින්ටඒම බල දෙක එම බල දෙ බල දෙක ගැන කතා කරන්නය ඒ බල දෙක මොක දෙන්නේ බලවෙලි කතා විශාලත්වයෙන් සමානයි විශාලත්වයෙන් සමානයි එක මගාන ඒ බලය එකක් දහයන අනිතෙක්කෙනක් දහය එකක් විසයින අනිත එක්කෙනත් විසයි විශාලත්වයෙන් සමානය අංක දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වය සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි තිවිරුද්ධ ශවුයෙන් විශාලත්වය සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ඒ වගේම බුති විශාලත්වය සසාමානයි දිශාාවෙන් ප්‍රතිවරුද්දයි අයපුකද වෙන්න ඕනේ බල දෙක එකමාරඒකාවේ ක්‍රියාකරන් එකම ක්‍රියාරේකාවේ ක්‍රියාකරන්න නඕන බොද මොහ දෙන්නේ බල දෙක එකම ක්‍රියාරේකාවේ එක්කම ක්‍රියාරේකාවේ එම ක්‍රියාරේකාවේ ක්‍රියා කරයි විශාලත්වයෙන් සමානය දිශාව ප්‍රතිවරුද්දයි එම ක්‍රියාරේකාවේ ක්‍රියා කරනවා තින අන්න ඔහොම ලාගල මුලම්පුතේ බල දෙකක් යට දේ වස්තුව සමතුලිතනම්. තෙන්ව බල දෙකක් යට දේ වස්තුව සමතුලට විද එවා විාලත්වය සමානයි ශාය ප්‍රතිවරුද්ධයි ඒ දෙන්න එකම ක්‍රියාරයකාවේ ක්‍රියා කරන්නඕ තේරවා කතා ඔන්න ඔහම ලියන්න පුළුවන්බුද හරි අපි පොඩි උදාහන්නකොගේ කිවොත්ති එන්න තේෙන පෙට්ටියා කරි පෙට්ටියත් තිෙනබොද මේ පෙට්ටිය මත මාං මෙයා සමතුලිතයිලු මොද කරන්න මේ පෙට්ටි මත සමතුලිතයි එක්කෙක් යොතුර එන්න මේ පැත්තර නවටන් පනහක බලයක් නවට පණහක බලයක් කරට ොදෙනවා අනිත් එක් කලා සමතුලිතයි රයි යොදන්න නොලි බලයේ කොයි පත්තදපුති. සමතුලිතයි නම් මේ නිවටම් පණහක්ග බලයක් දකුණට යොද නොවයික් කෙන. මේ වස්තුව සමතුන් ලිතව තියාගන්න නිශ්ලවතියාගන්න තව බලයක් යොදන්න ඕනි මොන දිශාවටද දිශාවට යෝදල බලය විශාලත්වය කියදකද. කියන බලන් වස්තුව සමතුලිතයිනම් මේ වස්තුවට මත සමතුලිතවීමට යෙදී යුතු බලය කීයද ඒ බලය යෙදිය යුතු දිශාවමකක්ද කියන්න පුදේ විශාලත්වය කියද එක දිශාව කීයද නෙවට පණයි හොඳයි දිශාවපතය නෙවුට පණහක බලයක් මේ බලය යොදර දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මෙන්න මෙහෙම නෙවුට බලහක බලයක් යොදන්න ඕනේ එන්න මේ බලයොදර දිශාවට ප්‍රතිවරද්ද මේ බලක එකම ක්‍රියාරේකා යෝදරන්නේ මෙයා අනෝට පනහ කොයි පැත්තරද අනි පැත්තට ේදුවොත්තබයි මොකක් දෙන්න මුතේ මෙයා සමතුලිත වෙන්නේ අන්න හරි. තේෙනවාන කතාව ලොකු දෙන්න බල දෙකක්ම ක්‍රියාරේකාව ක්‍රියා කරන්නේ විශාලත්වය සමානයි ඒ වගේම දිශාාවෙන් මොකද වෙන්න ඕන ප්‍රතිවිරුද්ධ වනාම තමයි මෙයා සමතුලිතව තියෙන්නේ. තේරවා අන්න ඔය විදිහ අපිට හදන්න පොළුවන්. තමදේ බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනකොට එන්නොන් හරි එලාරබි බලමුකොහොද බල තුනක් ඒ තල බල තුනක් යටදේ වස්තුව සමතුලිට වන වස්ථාව හරි ලියාගන්න මෙන්න මෙහෙම පොදේ අනුමාත්‍රකාවන් ලියාගන්න බල තුනක් යටදේ වස්තුවක් සමතුලිත යන්න ඒක තල බල තුනක් යටදේ වස්තුවක සමතුලිත්තාව ඒ තල බල තුළක් ඇටද සමාන්තර වන්න ඒක තල බලතුනක් ඇටතේ වස්තුවක සමතුලිදිතාව ඒක තල බලතුනක් යටතේ වස්තුවක සමතුලිදතාව සමතුලිදතාව ඒක තාල බලතුනයි. බලතුනක් යටතේ වස්තුවක සමතුනි තාව කොහමද එද. බලතුනක් තියනවා ඒ බලතුනයටතේ වස්තුව සමතුලිත වෙලා සමතිතාව ගැන මං අහන්නේ කොමදඒක වෙන්නේ. හ මේක මෙහම බදේ කේ ප්‍රධාන අවස්ථාව දෙකක් තියෙනවා. පලවිෙන එක බලතුන සමාන්තරමට. බලතුනම සමාන්තරමතියට කොට කොහොම සමති්‍රතාව සමකල්තිෙනවා සමාන්තර නැති කොට කොහොමද සමතුනත් අමකිලා හරි ඕකේ පළවෙනි අනුමාටිකාමකිලියන්න නැතා සිම්ප ලේයාකුර ලයාගන්නමකක්ද බලතුන සමාන්තර විට බලතුන සමාන්තර විට බලතුන සමාන්තර විට මොකද වෙන්නූනි රෙන ඔොංචිලිදිරනේ ඔං්චිලි පදිද්ධ පොකතු වෙන්නේ ඔන්චිල්ලාවක් පදිනවා කිි සිතන්න. ඔංචිල්ලාවක් පදිනකොට එයා සමතු ලිතමවා ලනුව කඩායිර වැටෙන්නේ නෑ ලනුව කඩායිර වැටෙන්නේ නැත්තා මේ පොරක් මේකද ොන්චිලි පදිලෝ ඔංචිල්ි පදින පොර ලනුව කඩායිර වැටවු නැත්තා. මොකක්ද වෙන්න ඕනේ සිද්ධිය මේ ඔන්චිල්ලාව ලනුව කඩයර වැටු නැත්තාව මේ ඔංචිල්ලාල සිටි පුද්ගලයාට මොකක්ද වෙන්න ඕනේ අවශ්‍යතාව මෙන්න මෙහම ඔං්චිලි පදිලවා දී පැත්ත විරවල්ලගෙන හරි හරි මම ඔංචිලි පදිලවක් කරේ හරි ඔංචිලි පදිලකොට හරි ම ඔන්චිලි පදිලකොට මෙයාගේ දෙන්න ඕනේ අවශ්‍යතාව මොකදද මොකේ මොකක්ද බර ක්‍රියාත්ම කෙනවා සිරාස පල්යන උගේ හැමතිස්ව ම ක්‍රියත්ම කෙන් නඕනි මොකද බර මුගේ බර එන්න ඕනනි සිරස්ස පල්ලයාට හැමතිස්ව දේ කතා මෙයාගේ බර සිරාස පල්ලි හට තියනු තයවා බර අනිවාරෙන්ම සිරස්ස පල්ල හාට යන්න ඕනි බර බර නැත්තා ඩ කෙරෙක් කිර සිරස පල්ලිහට මේ බර සමතුනිත කරන්නේ කවුද්ද මෙන්න මේ ලනු දෙක්ක මගේ ලනූන ඇතිව නොමන අදපුතේ ආථති බල මකිවවා ම කදද මට්ටී කියරලකුඩු කරන්න ගත වෙන්න ඕනේ මේ මේටී ආර්ථති බල දෙකට සමාන වෙන්න නෝලිබේ බර කියලෙක් කෙනා. තයවා කතාව මොකද දෙන්නේ එක් පැත්තකට තියෙන විශාල බලයය අනි පැත්තක තියෙන කුඩා බල දෙකේ එකතුවට සමාන වෙන්න ඕනේ. තේරවා කතාව ඒ කියන්නේ පල්ෙ හට තියෙනවා ඩබලියෝ ඉහලාතිෙනව Tට දෙකක්. එහ නමුකද ඩ්ල කෙරෙක් කියලා සමානෙන්න්න ඕනනි මොකක්ද මේ ආතති දෙක මේ ආතති. මේ ආතති දෙකට සමාන වන්නෝට එකතු කිරීම ටී පල්ලි හට තිරම උඩට තිරීමට සමානු විල් ෝනනි තෙරවා කතාව ලියද එලාඩ සමානයිට නට මොක දෙන්නේඩ සමානයිට දනට මොක දෙන්නේ අපට ලියන්න මුරා දෙකයිට කියලා ඩ සමානයිට දනට නැතා දෙකයිට කියලා දෙන්න පුළක් නියමයි තේවත් පල්ලි හට තියෙන බල ඉහලට තියෙන බලවලට සමානය එකකාල් යන්නකම. හදගම බල තුනක් අරදේ සමාන්තර අවස්ථාවේදී සමතු ලිත වෙල්ල මෙන්ද මේ අවස්ථරාවතයෙන් නොරි පල්ලි හර තියන මොකදෙල්න්නේ බලය මොකදෙන් නොනි ඉහලට තර බල දෙකේ එක තුවර සමාන ව න්නට හල තයට බලවල එකතුව ඉහළට තෙර බලවල එකතුවට සමාන වෙන්න ඕන්නේ. එහෙනම් අපිට කියල බොල ලක්ෂණ බල තුලක් යටදේ වස්තුවක් සමාන්තර වන විට සමතුලි තයිනා මොකක්ද වෙන්න පුති සමාන්තර බල තුනක් යටතේ වස්තුව සමතුලි තයිනා. මෙන්න මේ අශ්‍ය තාටික ලියන්නු ලියයාරන පුතේ මෙන්න මෙහෙම. ලයාගන්න සමාන්තර සමාන්තර බලතුනක් යටතේ සමාන්තර බලතුනක් යටතේ සමාන්තර බලතුනක් යටතේ වස්තුවක් සමතුලිත විට වස්තුවක් සමතුලිත විට සමාන්තර බලතුනක් සමාන්තර බලතුනක් යටතේ බස්තුව සමතුි තයින්න අපිට ලියන්න පුළුව ඒ බලතුළ මොක දෙවෙන්නේ මේ සමාන්තරයි සමාන්තරද මෙන්න මෙහෙම ලියාගන්න පුළුව ඒ බල තුළම දෙෙල එකම තලේ පේලවනේ මෙන්න මෙහෙම සිරස් තලේ තේෙනවා එකම තලේ බල තුළ තිල්. අක එක්ක සමතුලිතවිට මොකදෙල්ලි බලතුන ඒක තලවිය යුතුයි ඒක තල ඒක තලවිය යුතුයි බලතුන ඒක තල වියේතුයි. බලතුන ඒක දලවෙන්න ඕනි ඒ වගේම මොකත් දෙන්න බොද. බලතුන ඒක තලයි අනිත් එ එක මොකක්ද මේ විශාල බලය කුඩා බල දෙකේ එකතුවට සමානවෙන්වුන් විශාල බලය මොක දෙන්න ඕනි කුඩා බල දෙකේ එකතුවට සමානවෙන් අංක දෙක්ක මොකදවිල්න්න ඕනේ විශාල බලය විශාල බලය විශාල බලය කුඩා බල දෙකේ එකතුවට කුඩා බල දෙකේ හි විශාල බලය කුඩා බල දෙකෙහි එකතුවට සමාන වී එකතුවට සමාන වෙන. තර කතාව විශාල බලය කුඩා බල දෙකෙහි එකතුවට සමාන වෙන. ඒක තැම ඩ්ලියෝ කිරෙක් කකිරා සමානෝනේටී දන ටීත. තේරුණ කදර බලතුනක් මල තුලක් යටදේ සමතු ලිතයින මොක දෙන්නේ විශාල බලය කුඩා බල දෙකේ එකතුවට සමානයි. උදාහනයක් කිවත්තය මෙන්න මේ වගේකක්. මට මේක, කියවත්යෙන් බලන්නකු මෙ වස්තුවත් තියෙනවා මෙ වස්තුවත් තියෙනවා එක පැත්තකට යොදරවා ඉහලට යොදර නට දහයයි තම නින්ටන් පහළවයි පල්ල අඩ යොදන බලයකීයද ටක්ගල කියන්න පුල ඉහට යොදර නවටන් දහයයි නිවටන් පහළවයි මෙයා සමතුලි තයින්නම් පල්ලි හට යොදන ොඩි බලය කියද. කිය අ දෙෙන්නොනනිති සමතුලිත අවස්ථාවයිතියන්නේ හරි ඔක්කව සමාන්තර බලතුනක් ඉහලට දහඇයි පහලවයි ඒලා පල්ල හට එල් නොන ඇති දෙයන්න කි අකිරබද විසි පහයි නිවටර්න් වින්වන් සමතුලිතයිනා පල්ලි හට යදන්න ොනි බලය කියද විසි පහයි නියවටන් නිලෝ ඇති දෙයන්න ඉතාම සරලයි. තිෙල්වාන ඉහලට දහයි පහළවයිලා පල්ලි හට එන්නෙක ඇද නියටන් විසි පහයිකිලාපිට නිියන්න පුළුව. ඒන්න ඔය විදිට අපිට ලියාගන්න පුලොබඒකේ ඇති දෙයන්න ඔන්න හොමයි හදාගන්න ති. හරි හරි බොදේ ඒ ළම්මඟ ඕෝක ඉතුර ටිකෙ හිෙනක් කරන්න නැත්තමලටම වෙලා එන්නේ සිටකව තිෙන හරි ෝක ඉතර ටිකයි අභ්‍යාස පුතේ ද අහන්න ඔයලාට අභ්‍යාස එක දෙක තු අභ්‍යසේ මිශ්ව අ්‍යාසය එක දෙක සහ තුන කරන්න පුලොක්. ගෙදරි ට්‍රයි කරන්න මිශ් අ්‍යාසයේ පලවෙනි පශ්නය දෙවනි පශ්නය සහ තුන් එලි පශ්නය කරන්න පුළො. මි් අභ්‍යසය එක දෙක තුන. එකයි දෙකයි අනිවරි කරන්න මෙිල මේදය කරන්න ුහ එකයි දෙකයි අනිවාරය කරන්න පුළුව. තුනත් උත්සාහයක් දරන්න. හල් තියෙන අද එකයි දෙකයි අනිවාරය කරන්න තුනත් උත්සාහය දරන්න. හරිපති? හරි උයි එනම් පුොදේ ම අදරන මෙතරින් අතර වෙන්නා දහයි කට්ටියට හරි එ දහයඔක්කොඩොම තෙරුවන් සන්නයි ජයවා පරිසම ගෙන්න්න මුොදේ පට්ටි කරන්න හනි එකොලහිකට්ටි ඔහොම්ම ඉන්න. දහකටියය ත්‍රිටියට කමක් නැත.